මේක විශ්වවිද්‍යාල ගන්න මේ විශ්වවිද්‍යාල ගන්න අපි වැදගත් දෙයක් ඉගෙන ගන්නවා. මේ රේගාස අපි ඉස්සෙල්ලා නම් තිරස් දිශා දෙකකට දැම්මා. මේ වගේ තිරස් එක මොන තන්තුවක් එල්ලලා තිනවා ABC ගෝලයේ කිලෝ 4යි. ඒකත් එක්ක හැප්පෙනවා 1 kg 30කින් හැප්පෙලා 45කින් පෙළවා පයින්නවා. පොළා පයින් වේගෙ 10යි. මොන 10 තියෙයි. දැන් ප්‍රශ්නේ එක නෙමෙයි. මේකට අපි රේගාස දාන්නේ කොහොමද? අතරම් පද්ධතියේ ඊට පස්සේ මොකක් වෙයිද? මේ ගැටුම් වෙලාවේදී මියාවට බලයක් එනවා කියලා තේරෙනවා. ඒ බලයේ වෙද්දී මේ තන්තු ක්ෂණිකව ආවේගී බලයක් ආතතියක් ඇති වෙනවා. ආවේගී ආතතියක් ඇති වෙනවා. එක පාට හැප්පෙනත් එක ආවේගී ආතතියක් වෙනවා. ඒතකොට මේ බලය නිසා අපිට දැන් සාමාන්‍ය ගැටුමකදී බර වගේ දේවල් නොසලකා ඉන්න පුළුවන්. නිව්ටන් 40ක් වගේ ආවේගී දෙන නිව්ටන් 1000 ගණන් බල. ඒ නිසා අපි රේගාස දානවා බර, ඝර්ෂණය වගේ බාහිර බල තියෙන කොට. අපි බාහිර බල නැතිලා නම් රේගාස දානවා කිය. නමුත් මම උගලට තියෙන්නේ ඔලදි ගන්නවා බාහිර බල තියෙන බර තියෙන කොට සමහරලට සමහර ඝර්ෂණය වගේ තියෙන කොට රේගාස දානවා. ඇයිව පොඩි බල කියලා විතරක්. නමුත් මේ තන්තුයෙන් එන ආවේගී බලය එක ආවේගික වෙන එකක්. හරි මේ ආවේගී වෙන බලය විශාල බලයක්. ඒක හිතා ගන්න බැරි තරම් ලොකු බලයක්. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ වගේ වෙලාවදී ආවේගී සමීකරණ නොදා ඉන්න. මේ සමීකරණ මේ ඒ සිරස් දිශාවට නොදා ඉන්න. හරි සිරස් දිශාවට නොදා ඉන්න සිද්ධ වෙනවා. අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන ආතතියක් තියෙන්නේ මේක ආවේගී ආතතියක්. හරි මේකයි IT කියලා මම කිව්වේ. ආවේගයක් එක්කේ නිකන් ලොකු එකක්. එහෙනම් අන්න ඊට ලම්බකව තමයි අපි සමීකරණ දාන්න ඕනේ. එහෙනම් ඔන්න අපි රූපය දෙනවා. එතකොට එහෙනම් මේ අංශු ගමන් ගන්න තන්තු ලම්බකෝ. මේක පල්ලෙහාට යන්නත් බෑ. තන්තු ඇදෙන්නේ නෑනේ. හරි තන එකක්නේ. අන්න මේ අතර තමයි ගෝලයේ කිලෝ 4 යන්නේ. එතකොට පසු ප්‍රවේගයේ මෙයාගේ දිගලා තියෙනවා පැහැදිලිවම තිරසත් එක අංශක 45ක් කොණකින් 10ක වේගෙන් යනවා. ඔන්න පසු රූපේ. පෙර රූපේ අපිට මෙතනින් ගන්න පුළුවන් මේ දින 20 කියන ප්‍රවේගය විතරක් තියෙන්නේ. එතකොට මේ තමයි 20ක ප්‍රවේගය මේ ටික විතරයි පෙරයි. හරි. මේක පෙර. මේක තමයි පසු අවස්ථාව. එතකොට මේක අපි ඉගෙන ගන්න දේ තමයි මේක සමීකරණ දානකොට අපිට ඕනම දිශාවකට දාන්න බෑ. ඉස්සෙල්ලා නම් අපි දැම්මම ලම්බක ඕන ඕන විදිහට මේකද දාන්න බෑ. එතකොට අපි දන්නේ බර නොසලකා ඉඳන් හිටිය වුණත් මේ ආවේගී නොසලකා ඉන්න බැරි නිසා අපිට සිරස් හතර ආවේගී නොසලකා ඉන්න බැරි නිසා සිරස් හතර විතරයි රේගාස දාන්න වෙන්නේ. ඔන්න මේක විශේෂත්වය. මොකද ක්ෂණිකව ගැටුමිනි තන්තුෙන් එක පාට ගැස්සීමක් වෙනවා. අන්න එකට කියනවා ආවේගී බලයක් කියලා. ඒ වගේ වෙලාවට අපිට දාන්න බෑ. ලොකු බලයක් දාන්න බෑ. එහෙනම් තිරස් හතර විතරයි දාන්නේ මේ බලයට ලම්බක. ඒ ඉතින් තිරස් හතරේ ආවේගී බලය සංරචකයක් එන්නේ අන්න දානවා. එහෙනම් පෙර කම්පිතාවට හතරෙන් ඉන්නේ කිලෝග්‍රෑම් එකකින් එනවා. එක වැඩි කරනවා 20යි. එතකොට අපි හරවන්නේ කොස් 30. මොන පෙර කම්පිතාව. පසු කම්පිතාව ගන්නකොට දෙන්නෙක් ඉන්නවා. කොල් දෙන්න හතර කෙනෙක් කිනාට එනවා V වේගයක්. ඒක එන්නේ අපේ වම් පැත්තටම එක දන. හැබැයි කිලෝ එකේ ස්කන්ධෙට එන්නේ දකුණු පැත්තට අංශ 45ක කෝණෙකින්. අංජලන් ස්පාර් එනන් අපිට ලියන්න වෙනවා රේන එක වැඩි කිරීම කොච්චරද 10යි cos 45 කියලා මම ඒක පොඩ්ඩක් පල්ලෙන් ලිව්වේ නේද දැන් සුළු කරමු දැන් අපි ලියනවා 20 වැඩි කිරීම cos 3 කියන්නේ මුල 3 යට 2 සමානයි 4 v රේන cos 45 කියලා කියන්නේ මුල 2යි උඩ අපිට කියක් එනවා 10 වැඩි කිරීම කියන්නේ මුල 2 රුඩේටයි මුල 2කින් වැඩි කරාම 5යි මුල 2ක් කියලා ඉතින් අපිට එනවා 10යි මුල 3 සමානයි 4 v ඍණ 5 මුල 2. එතකොට අපිට v වලගේ සුළු කරලා ගන්නවා. මේ සුළු කරන්න නම් වෙනවා. එතකොට අපි 10යි මුල 3. ඒ කියන්නේ 10 වැඩි කිරීම 1.732. ඒක එකතු කරන්න ඕනේ. 5 වැඩි කිරීම 1.414. ඒක බෙදෙන්න ඕනේ 4. හය ගණක් කියනවා. හය දශම බිංදුවයි නමයක් නැත්තම් හය දශම එකක් විතර. ඒක තිරස් වෙන්නේ බලමු හරිද කියලා. තොර අපේ 21 වෙනි ප්‍රශ්න. හය දශම එකක් තමයි. එහෙනම් ගන්න තන්තු ලම්බකව තමයි මෙයාට ප්‍රයෝගයක් හටගන්නේ. හරි. ඒ විදිහ ඒ දිශාවට විතරමයි රේඛාංශ දාන්න පුළුවන් වෙන දිශාවලට වෙලා මේක දාන්න බැහැ මොකද තන්තු ඔස්සේ ආවේගී බලයක් එනවා. ආවේගී බලයක්. ඒක සාමාන්‍ය බලයක් බර වගේ නතුලා ගන්න බැරි නිසා.